ආයුබෝවන්. ඔබේ ක්විස් සිටින්නේ නිවුස් අයි සමගින් මම උපේක්ෂා බණ්ඩාර. ප්‍රථමයෙන් සිරස්තල. ඉදිරියේදී මිල සූත්‍රය අහෝසි. යුක්තියේ හඬ අද කොළඹට. ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් සොයා තවදුරටත් මෙහෙයුම්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට හේතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කර තිබෙනවා. මෙහිදී විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදුවිය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි. තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා නවරජය ලෙස නොබිති පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරගනිමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නවරජයේ බලාපොරොත්තුව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේදී පැවැත්වුණා. අද පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදු ඇති බව සඳහන්. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා වූ බවද වාර්තා වනවා. ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. අපි ජනවාරි 8 වෙනිදා 2015 ජනවාරි 8 වෙනිදා ඒ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතුමා ජනාධිපතියට පත් වුණා. මම අගමැතියට පත් වුණා. අපි පත් වුණේ පුද්ගලයන් හැටියට ලැබුණේ වරමක් නෙමෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට තහවුරු කරන්නට ගත්ත වරම හැටියට. නොපමාව පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම යන මෑන් ලිඛිතව ලිපියක් යොමු කරමින් කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දිනකට වැඩි පිරිසක් නියෝජනය කරමින් තම වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ස්ථාපිත කරන ලෙස ඉල්ලා පක්ෂ කිහිපයක් තමන් වෙත ඉල්ලීම් කර ඇති බවද කතානායකවරයා අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය ධුරේ නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමිවන්නේ කාහටද යන්න පිළිබඳව කතානායකවරයාට නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති බවත් එම පැහැදිලි කිරීම කතානායකවරයා විසින් අනාවරණය නොකරන බවටත් ඊයේ දින ඇතැම් පාර්ශ්වයන් විසින් සිදු කර ඇති ප්‍රකාශයන් මුළුමනින්ම සාවාද්‍ය බව කතානායක මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එවැනි කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මේ වනතෙක් කතානායකතුමන් වෙත ලැබී නොමැති බව වගකීමෙන් යුතුව සඳහන් කරන බව කතානායක මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉන්ධන මිල සූත්‍රය ඉදිරියේදී නව රජය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම් මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අපි 19 මහත්වෝ මෙහිම කිරිබත් කෑවා කොටින්ගෙන් රට බේර ගැනීමේ සතුටට. අද අලින්ගෙන් රට බේරා ගැනීමේ සතුට මේ කිරිබත් කරනවා කියලා. මිනිස්සු එහෙමයි පාරට ඇවිල්ලා කිව්වේ. ඒ නිසා ජනතා මතයයි මෙතන වැදගත් වෙන්නේ. බටහිර රාජ්‍යවල හෝ සංගම්වල මේ ලිය කියවිලි නෙමෙයි වැදගත් වෙන්නේ. අපි ගරු කරමු. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමේ වගකීම මේ ජනාධිපතිවරට මේ අගමැතිවරයට පාර්ලිමේන්තුව අපි පැවරලා තියෙනවා. අපි කරු ජයසූරිය මහතුමාගෙන් ඉතාම ගෞරවයෙන් කියනවා ඔබට කීර්තිමත් ඉතිහාසයක් තිබුණා. අපකීර්තිමත් අනාගතයක් වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න යන්න එපා. තමුන්නාසලා මහජනතාව මේ රටේ ආදරණීය ජනතාව මීට පස්සේ යක්ෂයාගේ දිනයට බය වෙන්න ඕනේ 10 වෙනිදා. මිල සූත්‍රය මීට පස්සේ මල සූත්‍රයක් බවට පත් වේ. අපි ලබන මාස 10 වෙනිදෙන් පස්සේ සූත්‍රය නම් කරමු අවමංගල සූත්‍රය කියලා. නිලමිට විදස්පුවත් සමගින් සචිනී රණසිංහ.
පුද්ගලයන්ක සියසු නම දෙනෙකු සමගින් අනතුරට පත් වූ ඉන්දුනීසියාවේ ලයන් ගුවන් සමාගමට අයත් බෝයින් 737 වර්ගයේ ගුවන් යානයේ සුන්පුන් සහ මලසිරුර සොයා කිමිදුන්කරුවන් ඇතුරු ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්‍රා දූපතේ පැන් කාල් පිනෑන්ග් බලා පියාසර කිරීමට යානය ගුවන් ගත කර විනාඩි 13කින් ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමග පැවති සබඳතා ගිලිහි ගොස් පසුව මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියානු ලයන් ගුවන් සමාගමට අයත් බෝයින් 737 වර්ගයේ ගුවන් යානයේ සුන්බුන් සහ මගින්ගේ මලසිරු සොයා කිමිදුන්කරුවන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මේ වන විටත් මලසිරු බහාලන මළු 24ක් ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ සිට එම ප්‍රදේශයේ රෝහලක් වෙත පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ගුවන් මගින්ගේ පවුල්වල සමාජිකයන් 130 දෙනෙකුගේ DNA සාම්පල මෙම සිරුරු හඳුනා ගැනීම පහසු වීම සඳහා ලබාගෙන තිබෙනවා. නමුත් ජකර්තා පොලිස් කොමසාරිස් අනතුරු අඟවන්නේ මෙම මලසිරු බහාලන මළුවල කීප දෙනෙකුගේ ශරීර කොටස් එකට මිශ්‍ර වී ඇති නිසා මෙම සිරුරු හඳුනා ගැනීම ඉතා අසීරු විය හැකි බවයි. මෙම නවතම ගුවන් යානය බෝයින් 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානයක් වන අතර මෙහි මගින් 181 දෙනෙකු සහ ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනෙකුත් සහ ගුවන් නියමුවන් 2 දෙනෙකුත් ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැත. ප්‍රවෘත්ති සමාප්තයි. වැඩි විස්තර සඳහා අපි විසෙන්න www.news.lk අපගේ වෙබ් අඩවිය වෙත. හිටත් හමුවිම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.